प्रधान लिविंग बॉडी मोस्ट कॉमन मेचर आई कव दी सोडियम डबल टी एन पोटेशियम वगे लिए डबल टी एन लिए कैल्शियम मैग्नीशियम मैग्नीशियम एम जी के अलग आयन एफ आयन इलाक क्लोरीन दंड मेचर विशी बायोलॉजी मुखदर मम्म अलगे मुना पुलवाद पुलवा मट उन्न मटक दी मट मत तेरना हरिता दी बाग हरदी बेदल बेदल तेनालीरिया तेरना अनी तेरना अलव प्रेजेंट
ऑक्सीजन कोचर परसेंटेज का तीन आवाज है आलो है ऑक्सीजन कोचर परसेंटेज का तीन है 65% नहीं था राइट 65% यार कार्बन 18% मामी वैडी में बिना किया नहीं राइट 18% इलाके में वैडी में कहाँ होते इलाके में वैडी में कहाँ हाइड्रोजन हाइड्रोजन ये 10% लास्ट ऑन नाइट्रोजन 3% नहीं දැන් කාටර කියන්නේ ඉතින් අද රාජ්‍ය පුතේ දැක්කම හතර තියෙනක ඒක තමයි වැඩිම කියලා. අතසන කියන්නේ ඉතින් නා. පිටා. හරි. A4% මොකද්ද? ඉතිරි ඔක්කොම ටික මේ අමතරව රයිට් මෙතන තව තියෙනවනේ. රයිට් ඩොට් ඩොට් දැන් මේකයි. රයිට් අන්න ඒ ටික ඔක්කොම 4% රයිට්. මෙයයි මේ සෙට් එකයි තව ඉතිරි ටිකයි. ඒකම ඩොට් ඩොට් දැන් මේ රයිට්. ඉතිරි ටිකයි ඔක්කොම 4% තේරුණාද? Alright. ඊළඟට මොනවද කියන්නේ? Chemical compounds that build up living matter can be divided into two categories. Right? ඒ කියන්නේ මේ මොනවද මේ chemical මේ තේරුම් ගන්න බලන්න. මම ඔයාලට note එක වෙනම note නැතුව අච්චු පොතෙන්ම කියලා දෙන්නේ biology. අයියේ. ඔයා විභාගයට refer කරන්න ඕනේ මේකමයි. Right? වෙන ඔයාගේ note හදාගන්න. හරිද? අදාගෙන ඔය එකෙන් පාඩම් කරන්න. හැබැයි වැඩිපුරම refer කරන්න ඕනේ textbook එක. Right? ඒක තමයි ප්‍රධානම දේ. හරිද? මේ ටෙක්ස්ට්බුක් එක රිෆර් කරන එක තමයි හොඳම කියලා මම කියන්නේ. හරි ඊළඟට කිමිකල් කම්පවුන්ඩ්ස් ද බිල්ඩ් අප් ලිවිං මැටර්. ඒ කියන්නේ කිමිකල් කම්පවුන්ඩ්ස් කියන්නේ රසායනික සංයෝජන බිල්ඩ් අප් හැදිලා තියෙන මොනවාද? ලිවිං මැටර්. අන්න ලිවිං මැටර් හැදිලා තියෙන කිමිකල්ස් can be divided into two categories. දෙකකට බෙදන්න පුළුවන් නු මොනවාද? ඕර්ගනික් කම්පවුන්ඩ්ස් and ඉනෝර්ගනික් කම්පවුන්ඩ්ස්. අන්න ලිවිං මැටර් මොනවාදනේ? ඒ කියන්නේ මෙන්න මේවා. හරිද? මේ 25ම හරිද මේ 25ම බෙදන්න පුළුවන් ලු කොටස් දෙකකට රයිට් මේ එහෙම නැතුව මම කියන්න මෙහෙම මේ 25 කියලා නැතුව මම කියන්න මෙහෙම මේ රයිට් කිමිකල් කම්පවුන්ඩ්ස් ඉන් ලිවිං මැටර් can be divided into two मट्टा दे ऑर्गेनिक इनऑर्गेनिक इनऑर्गेनिक राइट वो भी दाना पुलवा ये लगते कंपाउंड्स विच कंटेन कार्बन आर नोन एज ऑर्गेनिक कंपाउंड सर इधर ऐसा ही में है मैं क्यों आटा राइट बालों में यारा कीना तो केला ऑर्गेनिक कंपाउंड आ इन ऑर्गेनिक कंपाउंड्स व्हिच डू नॉट कंटेन कार्बन आर नोन एज इनऑर्गेनिक कंपाउंड कार्बन डाइऑक्साइड मोनोऑक्साइड एंड कार्बोनेट्स एंड बाइकार्बोनेट्स आर सम इनऑर्गेनिक कंपाउंड्स व्हिच कंटेन कार्बन කියනවා මේක වරහණක් අතුල කියන දැක්කනේ දැන් මෙහෙම දැන් මොනවද කියන්නේ ඕර්ගනික් කිව්වම මොනවද කාබන් තියෙනවා රයිට් කන්ටේන් කන්ටේන් මොනවද කාබන් ඒ කියන්නේ කාබන් තියෙනවා රයිට් inorganic කියවම මොනවාද doesn't contain carbon ඒ කියන්නේ carbon නැහැ මෙහෙම විතරක් ඔයාලට මේක ලබු කරන්න බෑ right මෙතනින් නවතින්න බෑ ඔයාලට මේ මට්ටමින් කිව්වට right මෙයාල වරහණක් ඇතුළම හැබැයි දීලා තියෙනවා මොනවාද carbon ගේ සමහර oxide right ඒ කියන්නේ carbon dioxide ඊළඟට මෙතන තියෙනවා මොනවාද carbon monoxide ඊළඟට carbonates හරි නිකන් මේ මොනවද මේ carbonates bicarbonates අන්න ඒවා ගන්න නෑ හරිද ඒ කියන්නේ මොනවද ගන්න නැත්තේ carbon තිබ්බා කියලා මොනවද organic කියන්නේ අපි හරි right දැන් මේ organic කියනවා මොනවටද organic කියන්නේ carbon තියෙන ඒවා හරිද inorganic කියන පොතේ carbon නැති ඒවා right when they are does not contain carbon we call them as inorganic and when contain carbon we call it as organic හරිද හැබැයි මොනවද වෙන්නේ carbon තිබුණත් හරිද carbon තිබුණත් මොනවාද organic වෙන්නේ නැති කට්ටිය ඉන්නව මොනවාද carbon තිබුණත් organic වෙන්නේ නැති කට්ටිය මොනවාද carbon right carbon තිබුණත් මෙයා වෙන්නේ නැති කට්ටිය carbon dioxide ඊළඟට carbon monoxide ඊළඟට
CO3 2 minus carbonates, right? ඊළඟට HCO3 minus bicarbonate. හරිද? දන්නවනේ මේවා. Carbon dioxide. හරි. ඊළඟට මේ carbon මෙතන ඉන්නේ carbon monoxide නේ. Carbon monoxide. ඊළඟට මේ ඉන්නේ මොනවාද? Carbonate. ඊළඟට last one bicarbonate. මේගොල්ලෝගේ විශේෂත්වය මොකද්ද? මෙයාලගේ carbon තිබ්බත් හරි මුන් carbon තිබ්බත් organic නෙමෙයි. හරිද? මම දැක්ක මේ ළඟදී මොකක් හරි තිබ්බ මේ ප්‍රවෘත්ති වලද මන් දාර මේකක් දාලා තිබ්බ මේ මොනවාද? කාබනික පොහොර කොච්චරද මේ කැල්සියම් ක්ලෝරයිඩ් නැහැ පොටෑසියම් ක්ලෝරයිඩ් මේ තොගයක් ගේනවලු ඒකට දාලා තිබ්බ කාබනික පොහොර කියලා. හරි? පොටෑසියම් වල කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් වල කාබනික තියෙනවද කියන්නේ? පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මොනවාද? KCl. KCl. හරි? මේකේ කොහෙද කාබන් තියෙන්නේ? මේකත් දන්නේ නැහැ ඌ කාබන් කියලා දැක්කේ කියපේක. අනේ මන්. හරි ප්‍රවෘත්ති එක තියෙනවා කියලා දැයි මන් දැක්කේ. හැබැයි ප්‍රවෘත්තියකින් නෙමෙයි දැක්කේ. හරි? ඒක එඩිට් කරපලක් දන්නේ නැහැ. ඔයාලා දැක්කද මේක? පොටෑසියම් ක්ලෝරයිඩ් ඔගයක් ලංකාවට කියනවා කියලා. කාබනික පොහොර කියලා. මන් දන්නේ. එකන් කිටක් කිය. මන් දැක්කනේ ස්ටේටස් එකේ. ඒකයි මන් කියන්නේ. ඒ එඩිට් කරලා දාපුවත් දන්නේ. හරි? මේ රයිට්. ඊළඟට එහෙනම් මේ නෑ ඒවා කාබනික කියන්න බෑ ඕගනික් කියන්න බෑ මේ ඕගනික් කියලා කියන්නේ මේ කාබනික මේ සිංහල තේරුම දරගන්න ඕකේ කාබනික අකාබනික දැන් තේරෙනවද කාබන් තියෙනවා නම් කාබනික කාබන් නැත්නම් අකාබනික ඒ කියන්නේ ඩස් කන්ටේයින් කාබන් ඩස් නොට් කන්ටේයින් කාබන් රයිට් නාගරන් රයිට් හරි මං කියව කතාව දැන් මෙතෙන්ට රකන් කරපුවා තේරෙනවද බොඩේ මකන්න අහන්න ආවමයි අ කතා කරන්න ඩොඩි මෙතෙන්ට රකන් කරපුවා තේරුණාද තේරුණා ඔන්න ඊළඟ පාට් එකට යනවා මම වැහෙනවද ඊළඟට අපි කතා කරන්න යන්නේ right organic compounds in living body right organic compounds in living body මේකට අපිට නමක් කියන්න පුළුවන් කාටද කියන්න පුළුවන් right ඒ කියන්නේ දැන් දැන් දන්නවා පුතේ දැන්වා දන්නවා මොකද්ද මේ මාතෘකාව කියලා. ඕගනික් කම්පවුන්ඩ් කියලා කියන්නේ මොනවද? කියන රසිනී. දෙන්නෙන් කවුරු හරි. මම අරයට ශාක්‍යා කියලා කියනවා කියලා බැරුවේ. රයිට්? කවුරු කැමන්නේ? කො? කල්පනි? ඕගනික් කියුවා මොකක් කිය මොකද්ද මතක් වෙන්න ඕන වට? කාබන් තියනවද නැද්ද? තියෙනවා. තියෙනවා. රයිට්? ආ ගුඩ්. එතකොට අරයට උත්තර දෙන්න තුන් දෙනා හතර දෙනා මරයි ඔන්න කාබන් තියෙන එන ඕගනික් කම්පවුන්ඩ්ස් කියන්නේ කාබන් තියෙන සංයෝග කොහේ තියෙනවද ඇඟේ තියෙන හරි අන්න ඒවට අපි වෙනම නමක් කියන මොනවා කියලාද කියන්නේ බයෝ මොලිකියුල්ස් බයෝ මොලිකියුල්ස් රයිට් බයෝ මොලිකියුල්ස් ඒ කියන්නේ ජෛව අණු මට මතක විදිහට ජෛව අණු ජෛව ආවිද මේ හොනේ ජෛව ආවි නෙමෙයි ඒ කොරෝනානේ ජෛව ආවියක් කියන්නේ නේද කොරෝනා කියන්නේ ජෛව ආවියක් කියලා කියනවා දන්නවද මේ කියන්නේ මේ ජෛව අණු අණු කියලා කියන්නේ මේ පොඩි බයෝ මොලිකියුල්ස් හරි අණු කියලා කියන්නේ මොකක්ද දැන් කියන්න බැහැ හරි හරි එක්සැම්පල් හරි දේ ආ මොනවාද මේ පළවෙනි එක මොනවාද රයිට් මේවා අපි බෙදමු කොටස් හතරකට පුතේ රයිට් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ් न्यूक्लिक एसिड හරිද එතකොට රයිට් මම ඔයාලට මෙහෙම බෙදලා පෙන්නනවා කොහොමද බෙදන්නේ රයිට් කොහොමද බෙදන්නේ
carbohydrates ඊළඟට proteins next one lipids last one nucleic acid nucleic acid හරිද මේ මොනවාද මේ මේ මොනවාද මේ මේ හතරේම මොනවාද තියෙන්නේ කවුද ඉන්න ඕනි කියන බා මේ හතරේම කවුද ඉන්න ඕනි carbon carbon ඉන්න ඕනේ නේද අන්න හරි right මම ඔයාලට සපෝට් එකට මම මෙතනින් දීලා දෙන්න right protein වල ඉන්නවා හරිද මරක තියාගන්න right අපි බලමු carbohydrates වල ඉන්නවා කවුද ඉන්නේ carbon ඉන්නවා hydrogen ඉන්නවා oxygen ඉන්නවා right ඊළඟට protein වල ඉන්නවා ඊට අමතරව මේ කට්ටියට අමතරව මොනවාද මොනවාද ඉන්නේ carbon ඉන්නවා right carbon ඉන්නවා hydrogen ඉන්නවා ඔක්සිජන් ඉන්නවා හරිද එයාලා ඉන්නවා හරිද තේරුණාද මේ තුන්දෙනාගේ ඉන්නවා මතක තියාගන්න right carbon ඉන්නවා hydrogen ඉන්නවා oxygen ඉන්නවා right මෙයාගෙත් carbon ඉන්නවා hydrogen ඉන්නවා oxygen ඉන්නවා මතකයිද මෙහෙම ඉන්නවා right හැබැයි මෙතනින් අනිත් කට්ටිය වෙනස් වෙනවා පුතේ right මොනවද වෙනස් වෙන්නේ මෙයාගේ nitrogen ඉන්නවා හරිද right sometimes මම සම් කියලා දානවා සල්ප ඉන්න පුළුවන් සම් ටී කියලා තියලා මොනවද ඉන්නේ සල්ප ඉන්න පුළුවන් තේරුණාද sometimes කියලා මේක හරි කවුද ඉන්න පුළුවන් ඇතැම් මේවා සමහර විට නෙමෙයි සමහර ඒ වගේ සල්ප ඉන්න තේරුණාද මං කියන්නේ right සමහර ඒ වගේ සල්ප ඉන්න මොනවද carbon hydrogen oxygen nitrogen ඉන්න හරි නයිට්‍රජන් ඉන්නවා හරිද එතකොට මෙයාගේ විශේෂත්වය මොකද්ද සමහර වෙලාවට සල්ප ඉන්න පුළුවන් ඔන්න වෙනස් වෙච්ච දන්න ඒක විතරක් මතක තියාගත්තම හරිනේ ඔයාලා බලන්න මෙතන මේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් මෙතන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් මෙතනත් එහෙම මෙතනත් එහෙම මෙතන වෙනස් වුනේ මොකද්ද ඒක විතරක් මතක තියාගන්න නයිට්‍රජන් ඉන්නවා සල්ප ගන්න හරිද සල්ප ඉන්නේ සමහර වෙලාවට විතරයි රයිට් බලන්න ඊළඟට ලිපිඩ් තියෙනවා ලිපිඩ්ස් ආත් ඔය ටිකමයි හරිද හැබැයි නියුක්ලික් ඇසිඩ් වල රයිට් නියුක්ලික් ඇසිඩ් වල එකතු වෙනවා නයිට්‍රජන් last term phosphorus හරිද හරිද මේ මොනවද මම මේ දීලා තියෙන්නේ කියන්න බලන්න ආරමයි ආ කොහොමද ඔකට උත්තර ලියන්න ඕනේ elemental composition එක ඇහුවොත් හරිද ඒ කියන්නේ සංයුතිය ඇහුවොත් මොනවාද තියෙන්නේ කියලා right ඔයාට පුළුවන් වෙන්න ඕනේ ආ මේකේ තියෙන්නේ මේ වගේ තමයි හැදිලා තියෙන්නේ මේක හැදිලා තින්නේ මේ වගේ right මං කියන එක තේරෙනවද අන්න එහෙම ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕනේ මේ මෙයා මෙයාගෙන් හැදිලා තින්නේ මෙයා මෙයාගෙන් හැදිලා තින්නේ කියලා right තේරුණාද මේගොල්ලෝ එකතු වෙලා තමයි කාබෝහයිඩ්‍රේට් හැදිලා තින්නේ මේ කට්ටිය එකතු වෙලා තමයි ප්‍රෝටීන්ස් හැදිලා තින්නේ මේ කට්ටියක දර තමයි ලිපිඩ්ස් හැදිලා තියෙන්නේ right and these are combined together to form what nucleic acid you got it right තේරුණාද ඔයාලට ඔව් තේරුණා right මීට අමතරව right instant මේට අමතරව ඉන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා කවුද ඉන්නේ ආවම මේට අමතරව ඉන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා කවුද ඉන්නේ කියලා බලන්න විටමින් අනේ හරි විටමින්ස් ඉන්න පුළුවන් instead of these four types vitamins are also one of organic compounds in living matter අපි තරුවක් දාලා කියමු දැන් මේ ටික ගැන අපි ප්‍රධාන වශයෙන්ම කතා කරනවා හරිද මෙතනින්ම කවන්නේ මෙතනින්ම දාන්නම්කෝ right vitamins ඉන්න හරිද vitamins right හරි දැන් ඒ ටික ගැන ඒ ටික ඔළුවට වැටුණාද හරි හරි මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ මේ වගේ හැදලා තින්නේ මේක මෙයාගේ දැන් ඔයාලට පේන්න ඕනේ මොකක් හරි මගුලක් විශේෂත්වයක් මේ හැම එකකම අනිවාර්යෙන් ඉන්නව නේද කවුද කාබන් ඉන්නව නේද
ආහෙන ඕගනික් කිව්වේ ඇයිද කියලා දැන් තේරුණාද? ඔව්. ආ. රයිට්. දැන් අපි කතා කරමු මොනවා ගැන කතා කරමු. Now we are going to talk about carbohydrates. Right? कार्बोहाइड्रेट्स मेन एलिमेंटल कंपोजिशन दुना राइट मेक मेन एलिमेंटल कंपोजिशन हरिद एक दीलिए मूल द्रव्य संगीत हरिद एलिमेंटल कंपोजिशन मेकड़े ओन दिन आलम एलिमेंटल कंपोजिशन एक यानी मूल द्रव्य संयुति तो लिया राइट एलिमेंटल कंपोजिशन यानी मुकद्दे के लिए तो कतमा लिया राइट इलांगड़े अभी बाले मुं मुना दे कंबाइन रेशियो हरी दे एक यानी कॉमन मॉलिक्यूलर फॉर्म्यूला हरी कॉमन मॉलिक्यूलर फॉर्मूला राइट कार्बोहाइड्रेट्स वाले देखना अभी कतार करने ने कार्बोहाइड्रेट्स राइट मैं आगे कॉमन मॉलिक्यूलर फॉर्मूला है अभी गम हो राइट CX H2OY मुकाबले में कार्बोहाइड्रेट्स वाले आला है कॉमन मॉलिक्यूलर फॉर्म्यूला मॉलिक्यूलर फॉर्म्यूला कार्बोहाइड्रेट हेदेन कार्बन एक तरह निश्चित आगे H2O ඒ වගේම මොනවාද ගොඩක් වෙලාවට දැන් මේ ගැහුවොත් දැන් මේ මේ A ඒකත් වෙන ආගයක් වෙනවා හරිද දැන් එක්සැම්පල් එකක් ඉදිරිය ගත්තොත් රයිට් දැන් අපෝයි මොනොක්සයිඩ් ගමුකෝ රයිට් C6H12O6 හරිද C6H12O6 හරිද එතකොට මේ බලන්න කාබන් 6යි දැන් මෙතන නම් සමාන වෙනවා මං ගමුකෝ මේ මොනසකරයිඩ් නැතුව ඩයිසකරයිඩ් ගන්නම්කෝ හරිද 22යි 11යි කියලා නේද රයිට් ඔන්න ඔහම එනවා C6H22O11 ඔහම එනවා හරිද ආ එතකොට මේක ඔය විදිහට ගන්න පුළුවන් හරිද මේක මේ ෆෝම් එකෙන් ගත්තම H2O කීයක් මෙතන තියෙනවා H2O එකලහක් තියෙනව නේද එතකොට නේද ආපහු මෙයා මෙයාගෙන් ගුණ වුණාම C6 මයි මෙයා මෙයාගෙන් මල්ටිප්ලයි වුණාම H22 වෙනවා මේක තේරුම් නැත්නම් අතහැරලා දාන්න ඔක්සිජන් 11 වෙනවා දැක්කද ඒක රිවර්ස් ගත්ත හැටි ආ මේ මෙහෙම එකක් දුන්නේ නැහැ කියලා තේරුණාද කොමන් මොලිකියුල ෆෝමියුලා කියවයි ඇයිද දන්නවද මේ විදිහට හදන්න පුළුවන් දැන් මෙහෙම දීපු එක රයිට් මෙහෙමනේ තිබුණේ අර මේ විදිහට තමයි මේ හැදුවේ මේ විදිහට හැදුවම මේක තමයි එන්නේ තේරුණාද එතකොට බලන්නකෝ මේ H2O කියලා අතුලට ආව මේ විදිහට දැක්කද මම මෙහාගෙන් තමයි ගත්තේ මේ C6H22O11 කියන්නේ තිබුණේ එතකොට එයාගෙනුත් මම මේ ෆෝම් එකට ගන්න පුළුවන් දැක්කද C6මයි ඊළඟට මේ H2O කියන අනුපාතය හැම වෙලේම හයිඩ්‍රජන් ට ඔක්සිජන් මොනවාද මෙයා විශ්වාසද මේක තේරුණාද මේක අයිඩියා එකක් ආවද මොකද්ද මෙතන කියන්නේ කියලා आड़ा सिनी
example දෙන්න. එහෙම අහන්නේ නැහැ. හරිද? ඕනනම් අහයි සමහරලාට අහනවා මොනවද මේ? මේ මොනවද? Hydrogen to oxygen ratio එක ඇහුවොත් මොනවද? 2:1. දෙකට එකයි. Hydrogen oxygen ratio එක 2:1. එකක් මතක තියාගන්න මේ හැම වෙලාවෙම Hydrogen oxygen ratio එක දෙකට එකයි. මෙයා දෙකට මෙයා එකයි. ඒක තමයි මෙහෙම ආවේ. හරිද? තාම අපහැදිලි දැනක් ආවේ නැද්ද? මුකුත් ප්‍රශ්නයක්වත් අහන්න නැත්තේ ඇයි? නැත්තම් මම කියන දේ පොඩ්ඩක් අපහැදිලි නැද්ද? ප්‍රශ්නයක් අහන්න තරම. තේරුණා. ආ, රයිට්. ඊළඟට මම මෙයාව බෙදලා පෙන්නනවා. 3යි මොනවද 3? කියන්න බලන්න. මොනසකරයි, දයසකරයි, පොලිසකරයි. පොලිසකරයි. ගුඩ්. රයිට්. මේ දෙන්නේ මොනෝ සැකරයිඩ්ස් ඊළඟට ඩයි සැකරයිඩ්ස් අකුරු බලන්න එපා මගේ දන්නවනේ ඊළඟට පොලි සැකරයිඩ්ස් හරිද කොහොමද තියෙන්නේ කියලා දන්නව නේද හරි දැන් මොනසැකරයිඩ් වල මොනවද තියෙන්නේ C6H 12O6 මේක නේද තියෙන්නේ මේ ඔක්කොගෙම common molecular formula එක මොකද්ද? ඒ කියන්නේ common molecular එහෙම හිතන්න. එහෙම නැත්නම් ඔව්. දැන් මෙයාලගේ ඔක්කොගෙම molecular formula එක එන විදිහ කොහොමද? C6H12O6. මේක මේ තුන් දෙනාටම පොදුයි කියලා ඔයාලට තේරුණාද? ආ? මෙන්න මේක මේ තුන් දෙනාටම පොදුයි කියලා තේරුණාද? කාබෝහයිඩ්‍රේට් හැම එකක්ම හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මුව හැදිලා තියෙන්නේ. හරිද? ඩයිසකරයිඩ් හැදිලා තියෙන්නේ. පොලිසකරයිඩ් හැදිලා තියෙන්නේ. කියන්න බලන්න ඇෂ්නි කාගෙන්ද? කාගෙන්ද? මොනසකරයිඩ් වලින්. මොනසකරයිඩ් වලින්. හරි. මෙතන වෙද්දි මොකද්ද වෙන්නේ? මොනසකරයිඩ් මොනවාද? ඩයිසකරයිඩ් තියෙන තැන බලන්න උඩ තියෙන ලස්සට මම පොඩ්ඩක් මැදින් පයින්නවා. හරි. මම කියලා දෙන්න ඕන තැන් වල මැදින් පයින්නවා එකයි මම කියන්නේ. 2 මොනසකරයිඩ් join to form a disaccharide කියලා. ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලාලු ඩයිසකරයිඩ් එකක් හැදෙන්නේ නේද? අහුනද? මොනසකරයිඩ් දෙකක් එකතු වෙලාලු ඩයිසකරයිඩ් එකක් හැදෙන්නේ. හරිද? එතකොට මෙයාලා පෙන්නලා තියෙනවා හැබැයි මොනසකරයිඩ් දෙකක් එකතු වෙලා ඩයිසකරයිඩ් එකක් හැදෙනකොට ඕට මොලිකියුල් එකක් එළියට යනවා. තේරුණාද? මේ දෙන්නෙක් එකතු වෙලා හැදෙනකොට ඕට මොලිකියුල් එකක් එළියට යනවා. හරි? එතකොට ඔයාලා කියන්නකෝ මට. එතකොට කියන්න මොනවද තියෙන්නේ? කාබන් දෙන්නෙක් නම් මෙතන කාබන් කීයද පුතේ?
कार्बन हाय ना मेथन देने की नोन दोला हाय नहीं द में मेथन कार्बन हाय आई देने में देना मना द में देना एक दो ना हरी द देना एक के ने कूना वाला आसे दिया नहीं है हरी ये तो कोटा मना देने कार्बन हाय आई मेथन कार्बन दोला हाय बनवा ये है ना हाइड्रोजन की याद देने नोन क्या ओहो मने देने नोन आना मैं ओहो मने देने नोन अबे पौड़ी आउ लगती ना ने कोते एक नवी नहीं दिन कोते एक नवी दिन हरी मुख्य दरना सीन है ऐ ये वोट मोली की उल्लेख के लिए ना क्या लगान की हुए මේ දෙන්න එකතු වෙනකොට එක වෝටර් මොලිකියුල්ලක් ගැලවිලා යනවා හරි එක වෝටර් මොලිකියුල්ලක් ගැලවෙනවා එහෙනම් වෝටර් මොලිකියුල්ලක් ගැන පුතේ H2O කෙනෙක් නේද අඩු වෙන්නේ H2O කෙනෙක් නේද එහෙනම් හයිඩ්‍රජන් දෙකක් අඩු කරන්න කීයද 24 න් දෙකක් ගියාම 20 දෙකයි හරිද ඔක්සිජන් 12 න් එක්කෙනෙක් ගියාම කීයද මං කරපුදේ තේරුම් නැත්තම් කියන්නා කියලාද 11යි හරි ඒ කියන්නේ 24 දෙන්නෙක්ගෙන් දෙකක් අයින් කරා ඇයි ඒ ජලනුව ගැලවෙනවනේ ඔක්සි හයිඩ්‍රජන් දෙන්නෙක් ගැලවුවා එහෙනම් 24 22 වුණා ඔක්සිජන් 12ක් හිටියා මෙතන එකයි ඉන්නේ 12 එකෙක් ගියාම 11යිනේ දැන් 11 වුණා දැන් තේරුණාද කොහොමද ආවි කියලා ඔබ කලින් දැනන් හිටියද මේක මේක ඒ කියන්නේ කලින් දැකලා තිබ්බද මේ වෙනම මෙහෙම තේරුම් ගන්න තිබ්බද ඉබන හොඳයි කියන්නේ හැදි හරි विभाग चेन पोटे दंग वाले मैंने मेहम किया था ना मैं C6H10 हरे O5 और नौ में कत्ती ना ने इधर से N किया था ना ने देख के ना दो में का ऐ मेहम दिए ऐ भी तो याद दिखा दा मेहम दिए ने बोले मेहम ना देखो ना बालंड है C6H2O6 किया था ना ने हरे द right එතකොට C6H12O6 තියෙනවා හරිද බලන්න මෙයාගේ මොකද්ද මේ අයින් වෙලා තියෙන්නේ මෙතෙන්ට යද්දි මේ ඔයාලට පේනවද මේ ඔක්සි හයිඩ්‍රජන් දෙන්නෙක් ගිහිල්ලා නේද 12 10 වෙලා ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙන්නෙක්ට විච්ච දෙයක් නැහැ ජලනුව ගැලවිලා නැහැ හරි
ऑक्सीजन एक के निकली है ना मैं हाइड्रोजन देने कोई ऑक्सीजन एक के निकली मैं आगे आडू इला नहीं थे इतने कोण नहीं थे मैं यह दिला दी आला मैं ओ मैं कहा हरी ये तो देख का किया ना बान टैशी नहीं देख का थे इलान कटे अनिट टैशी नहीं काउंट शाक क्या देख का थे इतने कोण कालपन नहीं देख का थे इसी नहीं देख का එහෙනම් ඔන්න බලන්න. එහෙනම් ඒක තමයි උනේ මොකක්ද උනේ? C6H10O5 උනා N කියන්නේ ඇයි මේ? මොකද N කියන්නේ? ඒ කියන්නේ එයාලා ඉන්න ගානක් කියන්න බෑ. හරිද? N සංඛ්‍යාව කියන්නේ ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. මේගොල්ලෝ මේ විදිහට බැඳිලා 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 දංගල වගේ කීයද කියලා ගානක් කියන්න බෑ. මම කිව්වේ මේක ඉවරක් වෙන්නේ නැහැ කියලා. ඉතින් තියෙන ගානක් අපිට කියන්න බෑනේ. මොකද ඔයා ගන්න මඤ්ඤොක්කාලේ මෙච්චර නම් ඒකේ තියෙන අපි කියමුකෝ මේ පොලිසකරයිඩ් දිනනවා කියලා ස්ටාර්ච් සෙල්ලුලෝස් ග්ලයිකොජෙන් දින. හරි. ඒකේ තියෙන N ප්‍රමාණය එකක්. තව ඔයා ගන්න ලොකු වලයක්. කොහෙන්ද ගන්න? කොයි හරි ගන්නවා කියලා මම දැන කියන්න ඕනේ. හරි. ඒකෙන් තියෙන්නේ වෙන සයිස් එකක්. හරිද? එහෙනම් මම එහෙම කි එහෙම නිකන් තේරෙන්න කිව්වේ. හරි. දැන් අහන්න එපා අලේ තියෙන පොලිසකරයිඩ් කොහෙද තියෙන්නේ මේ. මේක තියෙන ස්ටාර්ච් තියෙනනේ. දැන් මේකේ තියෙනවා බලන්න ස්ටාර්ච් සෙල්ලුලෝස් ග්ලයිකොජෙන් දිනනවා. රයිට්? අපි බලාගෙන යන්නේ ටික. ඔන්න මම කියලා දුන්නා ග්ලූකෝස් ෆෘක්ටෝස් ගැලැක්ටෝස් ඊළඟට කියන්න බලන්න. මේකේ හදනවා මෝල්ටෝස් හෝ මෝල්ටෝස් එමෙ හරි සුක්‍රෝස් ලැක්ටෝස් ලාස්ට් වන් ස්ටාර්ච් සෙලියුලෝස් ග්ලයිකොජන් ස්ටාර්ච් सेल्यूलोस මේ මොනසකරයිඩ් කියන ඒවා මොන වගේද කියලා කියනවා මේ තියෙන්නේ ක්‍රිස්ටල් ෂේප් හරිද කොමන් මොනවද මේකට තව කියනවා සිම්පල් සුගර් කියලා කියනවා රයිට් ඔයා දාගන්න මොනවද කියන්නේ සිම්පල් මේ එයාලගේ හැටි දාගන්න සිම්පල් පේනවද පුතේ මෙතන මම ලියන ඒවා පේනවනේ සිම්පල් සුගර්ස් රයිට් සිම්පල් සුගර්ස් ඊළඟට आई वाके मुनादे हैटी क्रिस्टल शेप्ड इलागटे क्रिस्टल शेप्ड एक याने ए वाली कंग में कैट्टा कैट्टा वाके किया ना था तो हमारे से लेजी में किया ना थे तेरा पटिकर रूपी किरे करो दिए ने में इलागटे मंकी ना इलागटे में तो नहीं मिला ना में तो ना लाने का ही पेन नहीं මම මෙතනින් දාන්නම් sweet and water soluble හරිද මෙයාලම මොනවද වෙන්නේ මෙතන නිකන් දාන්නම් sweet ඊළඟට කමා water soluble water soluble right හරි ඒ කියන්නේ මේවා මොනසකරයිඩ් මොනවද මොනසකරයිඩ් පැණි රහයි හරිද පැණි රහයි හරි ඊළඟට මේවට අපි කියනවලු සරල සීනි කියලා කියනවලු සිම්පල් සුගර්ස් කියලා කියන්නේ මේවා අපි හඳුන්වන සරල සීනි කියලා. එතකොට ග්ලූකෝස් ෆෘක්ටෝස් ගැලැක්ටෝස් කියලා මොකක් කිව්වත් මොනසකරයිඩ් නේ. එහෙනම් ඒක සරල සීනි. සිම්පල් සුගර්ස් රයිට්. ඊළඟට ක්‍රිස්ටල් ෂේප්. ක්‍රිස්ටල් ෂේප් කියන්නේ කැට විදිහට තියෙනවා. සීනි කැට වගේ නේ. අහලා නැහැ. ග්ලූකෝස් මෙහෙම මේ අල්ලන්න පුළුවන් නේ.
දැකලා තියෙනව නේද? හා. ඒ වුණාට දැන් මේ දැන් අහන්න එපා රිබන් ෆෘට්ස් වල තියෙනවා කැට නෙමෙයි කියලා. ඒ ග්ලූකෝස් තියෙනවා නේ බී හැදීවල. කැට නෙමෙයිනේ. එහෙම නෙමෙයි මං කියන්නේ හරිද? ස්පටික රූප විදිහට තියෙනවා කියලා කියන්නේ. හරි? ආ රයිට්. එතකොට මේ ඇසිඩ් කියනවා වෝටර් සොලියබල්. වතුරේ දිය වෙනවලු. නැත්තම් ඒකක් හදාගන්න වෙන්නේ නැහැනේ නේ. ඔව් වතුරේ දිය වෙනවා. රයිට්. හරි. ප්‍රශ්න තියෙනවද මේ ටිකේ? අනයි අපි දැන් මෙතන කතා කරමු මේවා කොහෙද තියෙන්නේ කියලා. ග්ලූකෝස් තියෙන්නේ කොහෙද? කඩේ නේද? ග්ලූකෝස් තියෙන්නේ කඩේ නේ නැද්ද? ග්ලූකෝස් තියෙනවා රිබන් ෆෘට්ස් වල තියෙනවා. හරි. රිබන් ෆෘට්ස් ඒ කියන්නේ මේක ලියාගන්න මෙතන ලියන්න ඉඩ නැහැ. ඒ කියන්නේ ඉදුණු පළතුරු වල තියෙනවා. රිබන් ෆෘට්ස් වල තියෙනවා ආයි ආයි කොහෙද තියෙන්නේ? බී හනි ඒ කියන්නේ මී පැණි වල තියෙනවා. හරිද? ෆෘක්ටෝස් කොහෙද තියෙන්නේ? ඒවත් රිබන් ෆෘට්ස් වල තියෙනවා. ග්ලූකෝස් ෆෘක්ටෝස් ගැලැක්ටෝස් කොහෙද තියෙන්නේ? ගැලැක්ටෝස් තියෙනවා කිරි ආශ්‍රිත නිෂ්පාදන වල. හරිද? ලියගන්න ඩේරි ප්‍රොඩක්ට්ස් කිරි ආශ්‍රිත නිෂ්පාදන වල තියෙනවා. එතකොට මෙන්න මෙතන මේ මෙතන වෙනස් වෙන්නේ මේ මේ දෙන්නගෙම මේ දෙන්නම මොනවද මේ දෙන්නගෙම තියෙනවා මොනවද මේ බී හනි වල තියෙනවා. බී හනි වල තියෙනවා. ආයි තියෙනවා මේ රිබන් ෆුඩ්ස් RIP කියලා දානවා. හරිද? rest in peace නෙමෙයි, සාමීසත පෙවන්නේ නෙමෙයි, රිබන් ෆුඩ්ස්. මම ෂෝට් ෆෝම් එකෙන් දාන්නේ, නෝට් එක නෙමෙයි දෙන්නේ. ඔයා දාගන්න මේක. හරිද? මම කියන්නේ නෑ ලියාගන්න බා 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 කියලා මේ පාඩමේ කියන්නේ. හරිද? මේ නෝට් එක දෙනවා මේ විදිහට, මේ ඔයාලට තේරෙන භාෂාවෙන් දාගන්න. ඔයාට ස්ට්‍රක්චර් එකක් ඕන නම්, හරිද? ස්ට්‍රක්චර් එකක් ඕන නම් මම සිංගල වීඩියෝ මාට හදපු PDF එක තියෙනවද කට්ටිය ගා? තියෙනවද රසි? කල්පනි ශාක්‍ය ගාවනේ. ඉතින් PDF එක තියෙනවද හදපු? මං හදලා එවපු එක. හයි. දැන් අපි බලමු. එතකොට මං කිව්ව අවසානයේ ගැලැක්ටෝස් කොහෙද තියෙන්නේ? ගැලැක්ටෝස් තියෙනවා ඩේරි ප්‍රොඩක්ෂන්. රයිට්. ගැලැක්ටෝස් තියෙනවා ඩේරි. ඩේරි කියන්නේ ඩයරි නෙමෙයි, දිනපොතේ නෙමෙයි. හරිද? ඩේරි ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ මේ කිරි ආශ්‍රිත නිෂ්පාද. හරි? එතකොට මේ ඉලැක්ටෝස් ජීර්ණ අන්තඵලය තමයි මේක. මේක පැණි රහක් නෑ. මෙයා පැණි රහ නෑ පුතේ. හරිද? සරල දිනකොට මේක පැණි රහ නෑ. හරි? හරි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේ පළවෙනි එක ග්ලූකෝස් ගැන කියන්නේ. රයිට්. ග්ලූකෝස් ගැන තමයි මේ කතා කරන්නේ. රයිට්. මේ පොතේ තියෙන වගුව ගැන තමයි කතා කරන්නේ. වගුව තියෙන එකම තමයි කතා කරන්නේ. රයිට්. බලන්න ද එන් ප්‍රොඩක්ට් ඩියුරින් හයිඩ්‍රොලයිසිස් ඔෆ් ඕල් ස්ටාර්චි ෆුඩ් ඉස් ලයික් මේ ග්ලූකෝස්. රයිට්. ඒ කියන්නේ ස්ටාර්චි ෆුඩ් කියලා කියන්නේ, ඒ කියන්නේ පිෂ්ඨමය ආහාර. හරිද? පිෂ්ඨමය ආහාර සියල්ලේ අන්තඵලය මොනවා කියලාද කියන්නේ? ග්ලූකෝස් කියලා කියන්නේ. ඔකම ලස්සන මෙන් බලන්න මේ. දැන් බං ස්ටාර්ච් තියෙනවනේ. ඒ කියන්නේ පිෂ්ඨමය ආහාර. හරිද? ඔයා කනෝ තඩි අලගෙඩියක්. හරිද? රශිනි මහත්තයලා ඉන්නේ අලකවත්. හරි? අන්න ඒ වගේ. හරිද? රශිනි මතක් කරගන්න අලගෙඩියක් කන එක. හරිද? එතකොට දැන් ඕක කාපු ගම. හරි? ඕකේ තියෙන්නේ මොනවාද? ඒක ඔයාලට පැන් රහක් වෙනවද? නෑ. දැන් ඔයා ඒ වුණාට ඔයා ඕක බඩට ගියාට පස්සේ ස්ටාර්ච්. හරිද? මොනවද එන්නේ අවසානට? එයාට ඒ ස්ටාර්ච් විදිහට ඒක උරා ගන්න බෑ. ඇයි ඒ? මේක පොලිමරයිස් වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ අර අමුණලා 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 මොනවද මම අර දන්වල අමුණලා පෙන්නුවේ අන්න එහෙම තියෙන්නේ. එහෙම ඒවා අපේ ශරීරෙට උරා ගන්න බෑ. හරිද? මං කියලා දුන්නා නේද? රශිනී හිටියා නේද පාඩමට අනිත් කට්ටිය? මේ කවුරුත් හිටියනම් දේ පාඩමට මං මොනවද මේක කරේ? මේ මේ මතක් වෙන්නේ නෑ බඩේ ඉන්න ආහාර ජීර්ණේ. හරි? ෆුඩ් ඩයිජෙෂන් කරා හිටිය නේද? කවුද හිටියේ? කීප දෙනෙක් හිටියා මතක. හරි. ඒකදී මම කියලා දුන්නා නේ. ඒ කියන්නේ මේ අවසානට මුල් තත්ත්වයටපත් වෙනවා. රයිට්. ඒ කියන්නේ මොනෝසකරයිඩ් වලට තමයි එන්නේ. ග්ලූකෝස් ෆෘක්ටෝස් ගැලැක්ටෝස් වලට කඩනවා.
end product during hydrolysis of all starch fruit is glucose හරිද ඉෂ්ටම ආහාර ඒ කියන්නේ මොනවද මේ starch fruit foods අවසානට මොනවද වෙන්නේ එයා මොනවද ශරීරයෙන් කරද්දී හරි ජීර්ණය කරාම ආය රිවර්ස් ඇවිල්ලා මොනවද වෙන්නේ මේ දෙන්න තමයි නේ glucose වලට තමයි හරිද ඒ කියන්නේ ඔයා මතක තියාගන්න glucose ඒ කියන්නේ මේ මොනෝසකරයිඩ් කියලා කියන්නේ මේ මේ හැදිච්ච තනුම එක කියන්නේ හරිද ඒ කියන්නේ structural unit එකනේ හරිද මේ structural unit එක හරිද ඔයා එහෙමම කෑවොත් එහෙම අපේ ඇඟට සෙනික උරා ගන්න පුළුවන් ඒතකොට ඔයාට තේරෙනවද මී පණි එහෙම එහෙම නැත්නම් මේ බී හනි ඒතකොට ribbon fruits ඒ කියන්නේ ඉදුරු පළතුරු මේ වගේ තියෙන ග්ලූකෝස් කියන්නේ ෆෘක්ටෝස් ගැලැක්ටෝස් මේ මේවා මේ මේ මොනෝසකරයිඩ් ඔයා ගත්ත කියලා කියන්නේ එයාට කෙලිම උරා ගන්න පුළුවන් තේරෙනවද හරි ලේසි මං කියන එක තේරෙනවා ජීර්ණය කරන්න ඕනේ නෑ හරි ඇයි ජීර්ණය කරත් අවසානට එතෙන්ට එන්නේ මෙයා ඒක සෙනිකව ගන්නවා එහෙනම් ස්ටාච් ඒ කියන්නේ ඔයා හොඳ පිටි ගුලියක් කියම කෑම බඩ තියෙන පිම්බිල ටිකක් කියලා නේද දන්නවනේ බර ආහාර ගන්න කියලා කියන්නේ ඒක දිරවන වෙලා යනවා हरी ඇයි ශාක ශක්තිය පාවිච්චි කරලා ග්ලූකෝස් හදලා තැම්පත් කරනවා අපි ඒ වාරන් ග්ලූකෝස් කරලා ආයි ශක්තිය මොනවද කරන්නේ ග්ලූකෝස් වලින් ශක්තිය ගන්නවා තේරුණාද ග්ලූකෝස් දාහනය කරලා ආයි ශක්තිය ගන්නවා ආයි රිවර්ස් එක තේරුණාද මේ චක්‍රයක් ගන්නෙ ආලමයි ඔව් තේරුණා තේරුණා ආයි ගන්නම කියන්නේ දැන් ඉරේ ශක්තිය මොනවද මොනවද සෝලා පවර් එකෙන් රයිට් සෝලා එනර්ජි වලින් කවුද හදන්නේ plants glucose හදන photosynthesis වලින් හරිද එතකොට අන්න glucose හැදෙන තැනක් තමයි photosynthesis අපි ඒක මොනවද කරන්නේ එයා ගොඩක් වෙලාට මේ glucose එක කෙලින්ම starch කියන්නේ මේ glucose starch විදිහට තමයි තියාගන්නේ හරිද ගබඩා කරන්නේ අපි කන්නේ ඒක වැඩිපුරම යාලා වර්ගනම කන්නේ starch හරිද කෑවට පස්සේ බඩේ ආයි මොනවද හැදෙන්නේ ආයි රිවර්ස් glucose හැදෙනවා හරිද හැදලා ලේ වලට ගන්නවා අරගෙන අරගෙන සෛල වල දියලා glucose ටික කඩලා 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 උච්චල දාලා මොනවද කරන්නේ අර ඉරේ ශක්තිය ආය ගන්න ශරීරය ගන්න මම කතා කරන්නේ ඒවයි ඉන්නේ ෂුවර් නැද්ද ඈ ඔයා කතා කරන්නේ තේ ශක්තියෙන් තමයි ඔයා විදිහේ තේ ශක්තියෙන් තමයි කාගේ ශක්තියෙන්ද ඉරේ හයිය තේරෙනවද තේරුණාද ඔව් ආ එනර්ජි ඉස් රිලීස් ඩියුරින් බ්‍රේක් ඩවුන් ඔෆ් ග්ලූකෝස් ඉන් සෙලියුලර් රෙස්පිරේෂන් ආ ඒ කියන්නේ ආයි දැන් මම කිව්වේ කියන එනර්ජි ඉස් රිලීස් During breakdown of glucose in cellular respiration, यानी साइले वाला दी glucose खाड़ लगाया हमारे पास से, हरे द इरेंगत्त शक्ति है, अन्य निदाहस थी ना, एक इन तमें का ताकरण, हरे रिवर्स तमें एक चक्र एक करने, हरे द इरे पास से एक अत्त पदार्थ उपको निकाल बहु, पलोटे दीरान दला या पियाना यान, अबे मुकद्दर ने बिन्याने, निम्न क ඊළඟට අපි යන් ෆෘක්ටෝස් වලට හරිද ෆෘක්ටෝස් කියන්නේ මොනවද ඒව තමයි ෆෘට් සුගර් කියලා කියන්නේ ඒ කියන්නේ මොනවද ඒක කියන්නේ පළතුරු සීනි කියලා කියනවලු එහෙම කියනවද ඔව් එහෙම කියනවා හරි ඊළඟට ෆෘක්ටෝස් ඉස් ෆෝම් ඩියුරින් මොනවද රිප්නින් ඔෆ් ෆෘට්ස් අන්න ඒ කියන්නේ අමු පළතුරු ඉදෙනකොට හරි අමු පළතුරු ඉදෙනකොට ඒ කියන්නේ ඩියුරින් රිප්නින් ඔෆ් රිප්නින් රයිට් රිප්නින් කියලා කියන්නේ ඉදුණුනේ ripening of fruits ඉදෙන කොට හැදෙනව මොනවාද ෆෘක්ටෝස් හැදෙනවා හරිද ඉගෙනුවෙ මග හරි ribbon fruits වල තියෙනනේ ඒතොර ribbon fruits වල තියෙනවා ඒක හැදෙනවා හරි ඊළඟට the sweetest sugar ආ ඒක පට්ටලු හරිද ඒකලු පැණි රහම the sweetest sugar හරි ඊළඟට
डेयरी प्रोडक्ट මේ කවුස් මිල්ක් ඊළඟට හියුමන් මිල්ක් ඔය ඔක්කොම ලැක්ටෝස් තියෙන. හරිද? ලැක්ටෝස් මොකක්ද දන්නවද අවසාන වෙන්නේ? ඇයි? දැන් ඔන්න මම ඔයාලට මෙහෙම කියන්න. හරිද? උදේ මම මේක මකන්නද? හරි. මම ඔයාලට මෙහෙම දෙයක් පෙන්වන්න අන්න එකමිට. හරිද? ඔන්න බලන්න. මම මෙතනින් චුට්ටක් මකනවා. රයිට්. जले ආකල්පනේ ඔව් ආ හරි එහෙනම් ග්ලූකෝස් දෙන්නේ එකටලා මෝල්ටෝස් හදනකොට මේ හැමෝගෙම ප්ලස් 4ට පිට වෙනවා හරිද හරි මේ තුන් දෙනාගෙම ප්ලස් 4ට පිට වෙනවා හරි එතකොට ෆෘක්ටෝස් හදන්නේ කවුරු කවුරු එකතුලාද ෆෘක්ටෝස් ඉයි ආයි කවුද එකතු වෙන්නේ කියන්නේ ග්ලූකෝස් ග්ලූකෝස් දැන් බලන්න මේක මතක තියාගන්න දෙයක් තියෙනවද ඔයාලට මං අහන්නේ ඊළඟට ගැලැක්ටෝස් වලට කවුද එකතු වෙන්නේ ලැක්ටෝස් ජීර්ණය ඵලය වෙන්නේ මොකද්ද? හැදිච්ච කාමයි. කවුද? පොඩිම කරලා තමයි එකට ගන්න. පොඩිම එක ආදම එකට ගන්න. හරිනේ? කඩන්න. කවුද ගන්නෙ? මොනස කරන්නද ගන්න ගැලැක්ටෝස් වලට. හරි. දැන් දැන් ප්‍රශ්න තියෙනවද කිය? මොකද කිය? කෝ. කතා කරන්නේ නැහැ ඔයගොල්ලෝ. තේරුණා. right එහෙනම් අපි දැන් කතා කරමු මම මේ ටිකත්ම කරනවා right අපි දැන් කතා කරමු ආයෙ ඊළඟට කවුද ඉන්නේ කතා කරන්නේ right දැන් ඉස්සර කිව්වනේ මොනවද කිව්වේ දැන් හැදෙන විදිහ කිව්වනේ ග්ලූකෝස් වලට ග්ලූකෝස් එකතුලා මොල්ටෝස් ෆෘක්ටෝස් වලට ආයෙ ග්ලූකෝස් එකතුලා සුක්‍රෝස් සුක්‍රෝ ගැලැක්ටෝස් වලට ආයෙ ග්ලූකෝස් එකතුලා ලැක්ටෝස් තේරුණාද? ඒ කියන්නේ මේ ඔක්කොටම එකතු වුණේ ග්ලූකෝස් එකක්. රයිට් ග්ලූකෝස් එකක්. ඊට පස්සේ හැදුනේ මෙයා ප්ලස් වෝටර්. හරිද? ඒක මතකයි. එතකොට බලමු අපි මෝල්ටෝස් කොහෙද තියෙන්නේ කියලා. රයිට්? Where can we found maltose? Germinating seeds. ඒ කියන්නේ ප්‍රරෝහණය වන බීජ. ඒ කියන්නේ පැලවෙන බීජ. තේරුණාද? පැලවෙන බීජ වල මොනවද තියෙන්නේ? මෝල්ටෝස් තියෙනවා රයිට් ඊළඟට දැන් එතකොට ඔයා අහලා නැද්ද අර මේ ගුණයි කියලා කනකොට මේ 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 මොනවාද කඩල එහෙම වතුරේ දාලා අහලා දිනවද කොහොද අහලා දිනේ අහලා නැද්ද වරු අනේ වන්ද මං එහෙම අහලා දිනන තව මොකක් හරි මේ මට මතක නැහැ මොනවාද මෙයා කියලා මේ තෙත රෙඩ් එක
පොතපු මේ දවස් දෙකක්ද කොහෙද එල්ලලා තියෙනවා මේ මොනවද මොනහරි බීජ වගේ මන් දන්නේ ඊට පස්සේ තමයි කන්නේ ඒ කියන්නේ ජර්මිනේටින් සීඩ්ස් හදනවනේ ඉස්සර කාලේ මිනිස්සු කරපු දේවල් එයාලා දන්නේ නෑ එයාලා දන්නවත් දන්න ජර්මිනේටින් සීඩ්ස් වල බෝල්ටස් තියෙනවා කියලා ඒ මන් දන්නේ හරිද හැබැයි ඔයාලා අහලා නැද්ද මේ විදියට කනවා කියලා අහලාමයි අහලා තියෙනවා අහලා තියෙනවනේ මට මතකයි මොක ඔය කඩල එහෙම කනවා මට මතකයි දේ කලවෙන්න කම්ම මේව ගලලා කනවා ආ දන්නවනේ ඔයාලා දන්න දේවල් කියන්නකෝ ඉතින් මම දන්න හැටි දේවල් දී මේක අහන්න කවුරු හරි කමක් මුංගට එහෙම කනවා හා ඒකනේ කලවෙන්න දීලා කනවා මොනවද අයි මොනවද දන්නේ එහෙම කරන්නේ නැතුව මොනවද එයාලා බලාපොරොත්තු වෙන්නේ කන කට්ටිය ඔබේ අහලාමයි වෝල්ටස් තමයි හරි ඊළඟට යුනියන් ඔෆ් ටූ ග්ලූකෝස් මොලිකියුල් ෆෝම් අ මොල්ටෝස් මොලිකියුල් කියලා කියන එක මම කියවනේ ඒ කියන්නේ දෙන්න ග්ලූකෝස් මොනවද මේ ග්ලූකෝස් මොලිකියුල් දෙකකින් තමයි මොල්ටෝස් හැදෙන්නේ ඒකත් කියුවා ඊළඟට කියනවා ඇන් ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට් ඔෆ් ස්ටාර්ච් හයිඩ්‍රොලයිසිස් හරි දැන් AI මේ මෙහෙම කියන්නේ ඒ කියන්නේ පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයක් වුණා ඒ කියන්නේ ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට්ස් අතරමැද කෙනෙක්ලු මොල්ටෝස් කියලා කියන්නේ මතකද මං එදා තින් අර නිකන් කිව්වේ අර මොනවද පිෂ්ඨය මතකද කවුද හිටියේ කියලා දැන් දැස් කටර දාගන්නවා කටර දාගත්තට පස්සේ සලයිවා වලින් මොනවද වෙන්නේ හවු හවු ගාලා හපනවා ඒ සලයිවා වල තියෙන මොනවද ටයලින් වලින් හරිද ටයලින් වලින් මොනවද කරන්නේ හවු හවු ගාලා හපන පොඩි තනි රහක් එන්නේ ඒ මොනවද වෙන්නේ ඒ අතරමැදි ඵලයක් මොකක්ද වෙන්නේ බඩේදිත් ඒක වෙනවා කටේදිත් වෙන්න පටන් ගන්නවා හරි මොනවද වෙන්නේ ස්ටාර්ච් මොනවද වෙන්නේ පුතේ ස්ටාර්ච් මොනවද වෙන්නේ මොල්ටෝස් එනනේ ආවනද ඒතකොට මොල්ටෝස් වුණාට පස්සේ අවසානට මොකද වෙන්නේ මොල්ටෝස් වල ඇඟට පුරා ගන්න බෑ කියලා දන්නවනේ නේද එහෙනම් ඔයාලට දැන් තේරෙන්න ඕනේ මොනවද වෙන්නේ මෙයාව මොල්ටෝස් කරලා ආ ඊට පස්සේ තමයි ग्लूकोस ने क्या लगता है यार उन्हें आलम है आइडिया का कहाँ बता ओह आ एक यानी देखा था लास्ट एंड रिवर्स संगे कार्डन भी दियो होगा देखो लास्ट लम्हे डॉलर तेरे नॉन हाँ मैं आपको मेरे दाम आपको किसी इग्नोर करने वाला तेरे का तो बोलते हैं हेमा वाला मैं पार्ट में देर उनका नुक्सा करते हैं ना පාඩ මේක මත්තක තියාගන්න එකද ලේසි මේ කතාව ගෙවුම් ගන්න එකද ලේසි කියන්නකෝ රයිට් අපි ඊළඟට බලමු මොනවද සුක්‍රෝස් කොහෙද තියෙන්නේ කියලා බලමු හරි සුක්‍රෝස් කොහෙද තියෙන්නේ කියලා බලමු මෙහෙ තියනලු කොහෙද තියෙන්නේ පැලැත්ත තියනලු කොහෙද තියෙන්නේ පැලැත්ත සුගර් ෆැක්ටරි මේ තියෙන්නේ වයිට් ඇන් බ්‍රවුන් සුගර් වල තියනවලු හරිද ඊළඟට sugar cane and beet වල ඒ කියන්නේ sugar cane කියලා කියන්නේ මොනවා sugar cane කියලා කියන්නේ ඈ උක්වලයි beet කිව්වම මේ නිකම්ම beet නෙමෙයි මම දන්න තරමේ beet කියලා ගහක් තියෙනවා මං right ඒ වගේ තමයි දැන් මං කිව්වේ starch maltose වල glucose වලනේ දැන් ඔය මේක ගියපු විදිහ දිනන ආරිවස් ඒකට ඇඟේදී දැන් ඔයා දන්නවද cellulose කියන එක අපේ ඇඟේ ජීර්ණය කරන්න බෑ හරිද සෙලියුලෝස් කියන එක ජීර්ණය කරන්න බෑ කෑවට වඩා නෑ හරි ඒ හින්දා සෙලියුලෝස් හොයලා කන්න එපා තනකොළ කන්න එපා හරිද මේ ග්ලයිකෝජන් උත් මොනවද කරන්න තියෙන්නේ ග්ලයිකෝජන් මෝල්ටෝස් කරලා ඊළඟට මොනවද වෙන්නේ ආපහු ග්ලූකෝස් බවට පත් වෙනවා අර විදිහටම හරිද ස්ටාර්ච් ග්ලයිකෝජන් දෙන්නම මෝල්ටෝස් වල ග්ලූකෝස් වෙනවා කොහෙද බඩේදී හරි මම ඒ පාඩමට සම්බන්ධ කරලා ඒ කියලා වට තේරෙනවනේ ඔයාලා ඩයිජෙස්ෂන් තියෙනවානේ හරිද ඇඟෙත් වෙනවා පාඩමටත් තියෙනවා රයිට් හරි එතකොට මම චුට්ටක් මෙතන කියලා ඉන්න හරිද මොනවද ඊළඟට කියන්න දෙන්නේ දැන් ලැක්ටෝස් කොහෙද තියෙන්නේ මෝල්ටෝස් තියෙනවා ජර්මිනේටින් සීඩ්ස් වල ඊළඟට සුක්‍රෝස් තියෙනවා වයිට් බ්‍රවුන් සුගර් වල තියෙනවා සුගර් කේන් කිව්වම බීට් කිව්වම මෙතන බීට් කියන්නේ මම හිතන්නේ වාකන බීට් රතු පාට allele කියලා මම දන්න තරමේ මෙතන තියෙන්නේ මේ බීට් කියලා දෙන වෙනම ශාකයක් සීනි ගන්න හදන එක දන්නවද ඔයාලා අන්නේව රතු වල නෙමෙයි නතු රතු වල වලත් එන්න රහක් තියෙනවා ඒකෙත් තියෙන්න ඕනේ හරි බීට් වල තියෙන්න ඕනේ
හරිද ඒුණාට මං දන්න තරමින් නම් මෙතන කියන එක ඒක වෙන්න බෑ හරි ඒක ඔජෙක්ට මට හොයලා කියන්න ඊළඟට සම් ෆෘට්ස් සමහර පළතුරු වල දිනවා ඊළඟට පෝලම්ස් ඇප් ඉන් ට්‍රීස් ඒ කියන්නේ ශාකවල ෆ්ලෝයමිය යුෂයේ තියෙනවා හරිද ඒ කියන්නේ ෆ්ලෝයම්ස් ඇප් එක කියලා එකක් තියෙනවා මේ ෆ්ලෝයමිය යුෂයේ කියලා අන්න ඒකේ තියෙනවා ශාකවල මේ මොනවද තියෙන්නේ සුක්‍රෝස් තියෙනවා හරිද ඊට අමතර මේ ලැක්ටෝස් කියන්නේ කොහෙද තියෙන්නේ ලැක්ටෝස් තියෙන්නේ ඩේරි ප්‍රොඩක්ට්ස් වල කිරි වල තියෙන හරිද සතෙක්ගේ හරි මිනිස්සෙක්ගේ හරි කිරි බිව්වොත් එහෙම මොනවද වෙන්නේ ඔයාලට ලැක්ටෝස් තමයි ගන්න පුළුවන් ලැක්ටෝස් කොහොමද යන්නේ ලැක්ටෝස් රිවර්ස් යනවා සාමාන්‍ය විදිහටනේ ලැක්ටෝස් මොනවද වෙන්නේ ගැලැක්ටෝස් කරලා තමයි එකට උරා ගන්න තේරුණාද හරි ඊළඟට ඊළඟට අවසාන එක මොනවද මේ පොලිමරයිසේෂන් ඔෆ් පොලිසකරයිඩ් කියන්නේ පොලිමරයිසේෂන් ඔෆ් ලාර්ජ් නම්බර් ඔෆ් මොනෝසකරයිඩ් ෆෝම් පොලිසකරයිඩ් මම කියලා දුන්නා මොකද වෙන්නේ කියලානේ පොලිමරයිස් වෙනවා මොනවාද මොනෝසකරයිඩ් ගොඩක් එතකොට චේන් එක වගේ පොලිසකරයිඩ් හැදෙනවා ඒවා එහෙමම ඇඟට ඌරා ගන්න බැරි තමයි රිවර්ස් අදින් අර ඊළඟට හයිඩ්‍රොලයිසිස් ඔෆ් පොලිසකරයිඩ් රිසල්ට් ඉන් රිලෙවන්ට් මොනෝසකරයිඩ් ඉන් සොලියුබල් ඉන් නෝමල් වෝටර් හරි ඒ කියන්නේ hydrolysis of polysaccharide result relevant monosaccharide හරිද ඒ කියන්නේ hydrolysis කියන්නේ මේවා ජීර්ණය වෙනකොට මොනවද වෙන්නේ monosaccharide හැදෙනවලු ඊළඟට කියනවා මේවා insoluble in normal water සාමාන්‍ය වතුරේ දිය වෙන්නේ normal water කියන්නේ අසාමාන්‍ය වතුරේ දියද නැහැ වතුරේ දිය වෙන්නේ නැහැ කියලා කියන්නේ හරි ඒ කියන්නේ ජලයේ අද්‍රව්‍යය කියලා තමයි කියන්නේ හරිද ඊළඟට they are crystal ස්ඵටික රූපී හරිද ඊළඟට එක්සැම්පල් ටික තියෙනවා අර විදිහටම ඊළඟට මේක ලොකු දෙයක් නෑ කියන්න ස්ට්‍රක්චරල් යුනිට් ඔෆ් සෙලියුලෝස් ස්ටාර්ච් ඇන් ග්ලයිකොජන් ඊස් ග්ලූකෝස් අයියේ ඒ කාබෝහයිඩ්‍රේට් වලමයි ග්ලූකෝස් වුණාම මේ ඔක්කොම ග්ලූකෝස් තමයි හරිද ඊළඟට මේ බට් දේ ආර් ප්‍රොපර්ටීස් ආර් ඩිෆරන්ට් අකෝඩින් ද නම්බර් ඔෆ් ග්ලූකෝස් මොලිකියුල්ස් හවු දේ ආර් බොන්ඩ්ඩ් ඉච් අද අයියේ එහෙම කියන්නේ එයාල එක එක වෙලාවට වෙනස් වෙයි කියන්නේ එක එක සමහර එක එකට වෙනස් වෙන අය ग्लूकोज හැදිච්ච ගානක් තියෙනවා දැන් මේ n කියලා කරා මේක එක්කලා එකෙක් ගානක් වෙන්න පුළුවන් එතකොට මෙයාලගේ ප්‍රොපර්ටීස් වෙනස් වෙන්න පුළුවන් හරිද ඒ කියන්නේ සෙලියුලෝස් උරා ගන්න බැරිව ස්ට්‍රක් ග්ලයිකොජන් අපේ ඇඟට උරා ගන්න හරි හරි ඊළඟට සෙලියුලෝස් කොහෙද තියෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා මේ සෙල් වෝල් ඔෆ් ද ප්ලාන්ට් සෙල් එන් ඉන් ෆයිබර්ස් තියෙනවා කෙඳි වල තියෙනවා හරි කොහිල වල කෙඳි තියෙන්නේ ආන්නේ හරි සෙලියුලෝස් ඇයි සෙලියුලෝස් උරා ගන්නේ නැහැ සෙලියුලෝස් ඇඟට ජීර්ණය වෙන්නේ නැහැ ඒ හින්දා ඒවා කෑවම බඩෙන් ඇවිල්ලා ආයි ඉදිවස්තෙන් රොග් ගාලා එළියට බහිනවා හරිද එළියට බහිනකන් එයාලා ඉන්න හින්දා අන්න මලබද්ධය හැදින්නේ නැහැ දැන් තේරුණාද අයියේ ඒවා කැට කරන්න බෑනේ බා තේරෙද පුතේ හරිද ඒකේ දින වතුර එහෙම උරා ගන්න මොනවද වෙන්නේ ඒ කියන්නේ හදිස්සිය හරි මලබද්ධය හැදෙනවා කියන්නේ අධික ලෙස වතුර උරා ගන්නවනේ එතකොට මොනවද වෙන්නේ එතකොට කේස් ගන්න නැහැ හරිනේ අයි මේවා මේවා ජීර්ණය වෙන්නේ නැහැනේ හරි ඊළඟට ස්ටාර්ච් කියේ තියෙන්නේ කොහෙද කියලා මම කියන්නේ නැහැ. ඔයාලා දන්නවා පිෂ්ඨ දින ආහාර පහවතර ඉඳන් ග්ලයිකොජන් තියෙනවා සත්ත්ව මස් වලයි මේ ආයි තියෙන අක්මාවේ තියෙන. හරි. ඒක රිවර්ස් යන විදිහත් මම කිව්වා නේද? ඇනිමල් බොඩි වල ඒ කියන්නේ මේ දැන් කාබෝහයිඩ්‍රේට් අපේ ඇඟේ තියාගන්නේ ග්ලයිකොජන් කරලා. ඒ කියන්නේ අපේ අක්මාවේ දැම්පත් කරනවා ග්ලයිකොජන් කරලා ඕන වෙලාවටයි ගන්න. හරිද? ඔන්න මම මේ පාර්ට් එක ඉවර කරා. සතුටුයිද පුතේ?